මෙකේ අස්සරණ පවුල්වල දැසෙන් කඩා හැලෙන කඳළු බිඳද සමගිනි. ඒ මෙකේ පවුල් වැස්සේ දිනවල ලක්වෙන අපහසුතාවන් හා පීඩනවන්වල කරුණු කීපයක් පමණි. රටපුරා ගම්දනු සිසාරා ගම්මුදා සංකල්පයේ යටතේ පසුගිය කාලයේ නිවස ව්‍යාපෘති ඉදිවුවද මේ අසරණ දුගී ජනතාවගේ පොල් අතු කටු මැටිගේ වෙනුවට ස්ථිර නිවසක් ඉදි කිරීමට බලධාරීන්ගේ දේශපාලකින්ගේ දැස් විවර නොවීම පුදුමයට කරුණකි. පොළොන්නරුවෙන් රටට බිහි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ස්ථිර නිවාස ඉදිවෙති නැගෙනහිර මනම්පිටිය වසමට අයත් අපා දුක් විඳින මේ කම්මුන්ගෙන් දුක් කැහැට බලධාරීන්ට නොපෙමිණීමද විමතියකි. දිමුලා කළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් නැගෙනහිර මනම්පිටිය පොදු සුසාන භූමියට යාපදව දැඩි ආර්ථික දුෂ්කරතාවන් මෙන්ම මූලික අවශ්‍යතාවන් නොමැතිව දුෂ්කරතාවයන්ගෙන් මිරිකී දිවිගෙවන පවුල් 35ක සමාජිකයන් 150කට වැඩි පිරිසකගේ ජීවිතද අනාරක්ෂිත භාවයට පත්වෙන්නේ මෙහි දිවාරාත්‍රී සැරිසරණ වල් අලි නිසා වෙමිනි. නැගෙනහිර මනම්පිටිය සුසාන භූමියට ළඟින්ම මහා දුක් කින්දර ගොඩක් මැද ඉතා අසීරුවෙන් ජීවත්වන 21 ඇති එක්තරු මවකවන ජීඩි තක්ෂිලා හංසමාලි මහත්මිය කමේ කාන්තාවන් විඳින පීඩාවන් හැඩෝ කඳුලින් අපිට මෙසේ කියා සිටියා. මහත්තය, අපි වෙනත් ලෝකෙකින් මේ ගමට කඩා වැටුණු පිරිසක් හැටියට තමා ජීවත් වෙන්නේ. මේ දරු පැටියත් සමග මහා අපායක පාප කර්පයන් ගෙවනවද කියලා අපිට හිතෙනවා. අපිට බොන්න වතුර ටිකක් නෑ, විදුලිය නෑ, ගමට එන්න පාරක් නෑ. ලොකුම ගැටලුව තමා ස්ථිර ගෙවල් නැති එක. මේ ඉඩම් මිනුම් කටයුතු කරලා අපිට බලපත්‍ර දීලත් නෑ. අපි වැස්සට තෙමෙනවා, අවුවට වෙහෙලෙනවා, රෑ වෙනකොට වල්ලාලි කරදල, රෑට හරියට නින්ද යන්නේ නෑ. මේ ගමට නමක් නෑ, පාරක් නෑ. ග්‍රාමීණ නිලධාරී තුමිය ඇවිත් අපේ දුක්ගෙන විලේ ලියාගෙන ගෙයින් බලධාරීන්ට දුන්නත් අපි මේ කනත් අයිනේ ලොකු බයිකින් ජීවත් වෙනවා. තක්ෂිලා තම කිරිකටි දරුවා ඇකේ තබාගෙන එලෙස විඳින පීඩාවන් ඉදිරිපත් කළා. මේ ගමේ එන්නේ කොලේ මලී කරලා ජීවත් වෙන අය. කොටසක් කුලියට ගඩොල් කපලා ජීවත් වෙනවා. තවත් පිරිසක් කැලේ ගෙහින් වේවැල් කපලා ජීවත් වෙනවා. ගොඩක් දෙනෙක් මනම්පිටිය මහවැලිකඟින් කුලියට වැලිකොඩ දාලා ජීවිතය ගත කරගත්තා. ඒ රස්සාවල් සියල්ල තහනම් කළා. දැන් හරියට එදා වේල හොයාගන්න කුලිය රස්සාවක්වත් නැහැ. අපිට කියලා කුඹුරු ඉඩම් නැහැ. ගමේ ගොඩක් අයට සමෘද්ධි සහනාධාරයවත් නැහැ. අපි ජීවත් වෙන්නේ ගොඩක් ගැටලු මැද. අපේ දුක කියන කවුරුවත් නැහැ. තක්ෂිලා හංසමාලි දැසින් පොළවට රෝරා වැටෙන කඳුළු බිඳු පිසලමින් තම දුක් ගැනවිල්ල අපට කියා සිටියා. උපන්නාට මේලව වැනි නවා විනා අපි කන හැටි ලිපා දනියන ප්‍රස්තාව පිරුළුද සිහිපත් කරමින් රට කරවන ඇත්තන්ට පොළොන්නරුවේ ඓතිහාසික දිඹුලා කළ නැගෙනහිර මනම්පිටිය සුසාන භූමිය අතර දුක් කැහැට විදිර මෙකේ සිංහල මිනිස්සුන්ගේ අසරණ ප්‍රාර්ථනා සිහිනයන් දැනේවා පිනේවා කියා අපි අපේක්ෂා කරන්නෙමු. මැතිවරණ කාලයට විතරක් මනාපය ගන්න අපේ ගමට පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු වෙනවා. ඡන්දය ගත්තට පස්සේ පැත්ත පරාතකවත් එන්නේ නැහැ. අපේ ගෙවල් හදල ගමට ලයිට් වතුර පහසුකම් දෙනවා කියලා අවුරුදු ගානක් අපි වරවැට්ටුවා. පහුගිය යහපාලන රජෙන් මේ පළාතේ ගම් ඔදාවල් හැදුවා. නමුත් අපිට ගෙයක් හැදුවේ නැහැ. හිටපු ජනාධිපතිතුමත් පොළොන්නරුවේ සමහර පැතිවල විශේෂ නිවාස ව්‍යාපෘති ආරම්භ කළා. සමහර විට අපි කනත්තක් අයින ඉන්න නිසාත් ගමට නමක් නැති නිසාත් එතුමන්ලාට අපිව නොපෙනෙන්නත් ඇති. අපිට හැම රජයකින්ම මහලුකු පොරොන්දු දෙනවා. ඒත් අපිට කිසිම සහනයක් නැහැ. අලුතින් පත්වන රජයෙන්වත් අපිට යම් සහනයක් ලැබෙයි කියලා විශ්වාසයෙන් ඉන්නවා. අපි ජීවත් වෙන මේ කනත් අයිනේ දිළඳු පවුල් 10ක් විතර ඉන්නවා. කනත්තට එහා තවත් පවුල් 25ක් විතර. මේ වගේම ගෙවල් වල ඉතාම අමාරුකම් මැද ජීවත් වෙනවා. අපේ දුක් ගැනවිල්ල ඔබට කියන්නේ රටේ බලධාරීන්ට අහන්න දකින්න ලැබීම ලොකු පිනක් කියලා හිතලා. අපේ දුක බලල අහලා පරිත්‍යාගශීලීන් දානපතීන් යම් ආයතන සංවිධානයක් අපිට ස්ථිරකයක් හදලා දුන්නොත් ඒක පිං වැටෙන පින්කමක්. අඩුම තරමේ අපිට 42 තලාකයක් දරුවන්ට ඉගෙන ගන්න පාසල් උපකරණ ටිකක් ලබා දුන්නොත් ඒක ලොකු පිනක් මහත්තයෝ. දෙක හොස්මක් හරිමින් සොහොන් කනත් අසල තවත් පැල්පතක ඉතාමත් අසීරුවෙන් ජීවත් වෙන තිදුරු පියකුවන 38 වියති බිජී සුසන්ත රත්නායක මහතා එලෙස රටවාසීන්ගෙන් ආයෝජනාවක් සිදු කළා. වේලක් කැර වේලක් කන බොහෝ දිනවල කුසට ආහාරක් නොමැතිව රාත්‍රී නින්දට වැටෙන මිකේ මිනිසුන්ගේ දුක් අඳුනාවන්ට කවුරුන් පිටක් වේවිද? කිරිකැටි දරුවන් මෙන්ම පාසල් ගමන ආරම්භ කිරීමටත් පාසල් යන වයසේ දරුවනුත් සිටිනා මේ අති දුෂ්කර කම්මානේ පවුල්වලින් ඇසෙන දුක්ඛිත සංවේදී කතාවන් අප රටේ ධනපතීන්ට පරිත්‍යාගශීලීන්ට මෙන්ම දේශපාලන ඉහළ පුටුවල වැජබෙන උගත් බුද්ධිමත් සැමට ඇස්පෙනී කළ හැකි උපරිම සත්කාරයන් කිරීමට මෙම කතාවත් ආදර්ශ ආශිර්වාදයක්ම වේවා යන්න අපිත් ප්‍රාර්ථනා කරන්නෙමු.
පොල් අතු ඉටිරෙදි තහඩුව තැම්විට කැටොල්කට කීපයකින් වට වූ අබලන් පැල්පත්තුල දිවිකෙවන මේ අඩු ආදායම් ලාභීන්ගේ ජනජීවිතය කවතත් සංවර්ධනය කරා ගමන් කරයිද යන්න අපහමුවේ ඇති ප්‍රශ්නයකි. ඒත් මොවුන්ගේ ජීවිත මෙලෙස අපස්සට ගමන් කිරීමටත් නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය වෙද්දී මෙකේ කමට පමණක් ඒ අරුණල උදානුවන්නට පැවති ආණ්ඩු රජයන් මෙන්ම බලයට පත් සෑම රජයක්ම බොහෝ ආයතනයනුත් මෙහි වගකීම භාරගත යුතු ඇත. බීමට පිරිසිදු අතර පොදක් නොමැතිවත් රාත්‍රියේ අඳුර දුරල දරුවන්ට පුතක් පතක් පාඩම් කිරීමට විදුලි පුපලක් දල්වා ගැනීමට විදුලිය නොමැතිනම් ඉඩම් සඳහා බලපත් බොහෝ පිරිසකට සමෘද්ධි සහනාධාරත් රජයෙන් හිමි විය යුතු වරප්‍රසාද හිමිකම් නොමැතිනම් ඊට වගකිව යුත්තේ කවුරුන්ද යන්න නැවත නැවතත් සිහිපත් නොකරන්නෙමු. බලයට පත්වන රජයන් මෙන්ම පළාතේ පරිපාලන බලධාරීන්ගේ වගකීම යුතුකම හරිහැටි ඉටු වූවා නම් බොහෝ විට මේ දුක් විඳින මිනිසුන් සංවර්ධනයෙන් පෙරට පැමිණ හමාරේ. ප්‍රාදේශීය සභාවේ සිට පළාත් සභාව දක්වාත් මෙරටේ පාර්ලිමේන්තුවේ වැජඹෙන පක්ෂ විපක්ෂ දේශපාලඥයින්ට මෙවන් කටුක දුෂ්කර ගම්මානවල දිවිගෙවෙන මිනිස් ජීවිතවලට වගකිව යුතු බවටද ඡන්දදායකයින් නාමයෙන් අපි සිහිපත් කර සිටින්නෙමු. සංවර්ධනය ඌආයයි වෙනවායයි කියන පොළොන්නරුවේ දෙඹුලා කළ මොනම් පිටියේ නමක් නැමැති ගමක සොහොන් කනත් අතර දිවිගෙවෙන මේකම්මුන්ට මැතිවරණ කාලවලදී හොල්මන් කරන පක්ෂ විපක්ෂ පළාතේ දේශපාලඥයින්ට දැන්වත් මෙකී අසරණ පවුල්වල ඉල්ලීම් සපුරාලීමට සිහිත් සිත් සතන් පැදේවා කියා අපි කියා සිටින්නේ කමට සංවර්ධනයේ අරුණලු කැන්දාගෙන ඒම සඳහාය. 45 වී ඇති දෙතුරු මවක වන ඩීපී නිරෝෂා ශාමලී මහත්මියද නමක් නැති ගමේ සුසන භූමියට යාපතව දැඩි දුෂ්කරතා මැද දිවිගෙවන කාන්තාවකි. ගමේ කාගේ තුකට සැපට පිහිටු වෙන නිරෝෂා ශාමලී මෙම කමට පැමිණෙන්නේ වීට වසර 10කට පෙරයි. ගම්මුන්ගේ ජන ජීවිත අඳුරු කතාව ඇයි මෙලෙස අප හමුවේ දිගහැරියා. මහත්තයෝ, අපි මේ ගමේ පදිංචියට ඇවිත් දැන් අවුරුදු 10කට වැඩි. අපිත් මේ පළාතේම ඉපදිලා දුක් විඳාය. අපි පුදුම දුකක් විඳිනවා. ගමට පහසුකම් නැතුව ගමට ඉන්නේ ග්‍රාමීය නිලධාරීතුමිය විතරයි. මේ සැරේ ඡන්ද කාඩ් එක ගන්නත් අපිට තැපැල් කාර්යාලයට යන්න වුණා. ගමට එන්න හරියට පාරක් නැහැ. මනම් පිටිය පානීය ජල යෝජනා ක්‍රමයේ වතුර ටැංකිය පෙනි පෙනී සමහර අයට බොන්න වතුර ටිකක් නැහැ. ගමට ලයිට් කණු දැම්මට ලයිට් ගන්න වරම් නැහැ. මොකද අපිට මේ ඉඩම් වලට තවම බලපත්‍ර ලැබිලා නැහැ. එල්ලුම් කරපු වාර අනන්තේ සමහර ඉඩම් මැනල නැහැ. වෙසකිලි සුකම් නැ. අපිට ටීවී එකක් බලන්න රටේ ප්‍රවෘත්තියක් දැනගන්න ක්‍රමයක් නැ. ඉඩෝර කාලයට තහඩු කෙවල් රත් වෙනවා. එතකොට රැට ගෙයින් එළියට බහලා උලන් ටිකක් පදින්න ඉති වල් අලියවිත් ගහලා මරනවා. වැසි දිනවල මේ හැම පැල්පතකම වහලින් ගෙබිම තෙත් වෙනවා. පැල්පතේ එකම කාමරයයි නිදා ගන්නත් ඔයා ගන්නත් තියෙන්නේ ඒක විතරයි. පාසල් යන දරුවන්ට පුතක් පතක් පාඩම් කරන විදියක් නැහැ. පන්තියේ වැඩවලදී ටීවී එකගේ ප්‍රවෘත්තියක් ලියාගෙන ඉන්න කියලා ගුරුවරු කියනවා. ඉතින් මේකමේ දරුවන්ට ඒ දේ කරන්න යන්නත් පහසුකම් නැහැ. කරන් යන්නත් පහසුකමක් නැහැ. අපේ ගමේ ගොඩකට සමෘද්ධියවත් නැහැ. ඉතින් ගෙයක් තොරක් හදාගන්න බැංකු ණයක්වත් දෙන්නේ නැහැ. අඩු ආදායම් ලාභීන් කියලා. අපිට කාගෙන්වත් සහනයක් පිළිස්සරණක් නැහැ. අපි මේ ගමට වෙන ලෝකෙකින් කඩාගෙන වැටිලා ජීවත් වෙන පිරිසක් කියලායි දේශපාලකයෝ බලධාරීන් හිතාගෙන ඉන්නේ. ඡන්ද කාලයට ගමට එන අය පොරු කියලා රවට්ටේ ඡන්දයරන් ගියාට පස්සේ ආයි දකින්නවත් නැහැ. නිරෝෂා ශාමලී මහත්මිය දැඩි වේදනාවකින් තම සංවේගය එලෙස පිට කළා. අපේ ගමට ගම්මුදාවක් හදලා දෙන්න කියලා ලිඛිතව දැනුම් දුන්නා. ඒකෙන් වැඩක් උනේ නැහැ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් මේ පළාතේ හැම දේශපාලඥයෙක් ගාවට ගිහින් මාස ගණන් වැඳ වැටුණා. ලිඛිතව දුන්නා අපිට ලයිට් වතුර ටිකක් දීලා ඉස්සර ගෙවල් ටිකක් හදලා දෙන්න කියලා. ඒත් අදටත් නැහැ. බලයට පත්වන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙනුයි අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙනුයි අපි වැඳලා ඉල්ලනවා අපේ ගමේ මූලික ගැටලු විසඳලා දෙන්න කියලා. අපි විශ්වාස කරනවා පොළොන්නරුවේ දිබුලා කළ මොනම් පිටියේ තියෙන නමක් නැති ගමට නමක් දාලා අපිට ස්ථිර ගෙවල් ටිකක් හදලා සොහොන් කරත්තෙන් අපිව නිදහස් කරගනී කියලා. ඒ වගේම අපේ දුකට රට වටේ සිටින විවිධ දානපතීන් පරිත්‍යාගශීලීන් අපිට මොනව හෝ ආධාර උපකාර කරයි කියලත් අපි ඉතා කරුණාවෙන් පින්දීමෙන් ඉල්ලා සිටින නිරෝෂා ශාමලීගේ දැස් වලට තොරා ගලා අ කඳුළු තැතින්ම පිස දමමින් සිය සංවේදී කතාව ඇය හමාර කළා. වැස්සෙන් අවුවෙන් බැටකන සතා සිව්පවන්ගෙන් පවා එල්ලවෙන පීඩාවන් හමුවේ දුෂ්කර ජීවිත ගත කරන මෙකේ දරු පවුල් වල මව්පියවරුන් අහසදෙස බලමින් හෝල්ලා ඉල්ලා සිටින්නේ ජීවත් වීමේ අයිතිය මිස යාන වාහන රැකී රක්ෂා මහා මන්දිර නම් නොවන බව
ඔවුන්ගේ දුක්ගෙනවලින් ඔප්පුන කරුණකි. නාගරික ප්‍රදේශවලත් මහා මන්දිරවලත් සැප පහසුකම් මැද සුකෝපභෝගී ජීවිත වෙනුවෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ දරු පැටවුන් සමග තුන්වේලකා ස්ථිර නිවසක් යට ජීවත්වීමේ අයිතියයි. අප මෙම ගම්මුන්ගේ ඉඩම්වල ගැටලු සේම බලපත්‍ර නොමැතිකමෙන් පීඩාවට පත්ව සිටින තත්වයට ලබා දෙන විසඳුම් කවරේද යන්න දිඹුලාගල මහවැලි කොට්ටාස කළමනාකාර තුසිත හේරත් මහතාගෙන් කළ විමසීමකදී සඳහන් කළේ එම ඉඩම් මිනුම් කටයුතු ඉතා ඉක්මනින් ඉඩම්වලට බලපත්‍ර ලබා දීමට කටයුතු කරන බවයි. මෙම ගම්මුන්ගේ මූලික අයිතිවාසිකම් සහ අනිකුත් ගැටලු සම්බන්ධව අප දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් ඉර්ෆාන් මහතාගේ දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ එම ගම්මුන්ගේ මූලික ගැටලු සම්බන්ධව සොයා බලා ග්‍රාම නිලධාරීතුමිය හරහා වාර්තාවක් ලබා දෙන සමෘද්ධි සහනාධාරිය ඇතුළු අනෙක් පහසුකම් ඉතා ඉක්මනින් ලබා දීමට මැදිහත් වන බවයි. පොදු මහජනයා උදෙසා රජයෙන් උරුම දෙයත් ලබා ගැනීමට කරුමය කෙවන මේ මිනිසුන්ගේ දුක් කම්කටොළු ඔවුන්ට අරුමයක් නම් නොවේ. සැබවින්ම මෙකී දේලොවක් අතර තනි වී සිටින දුගී දුප්පත් අසරණ ගම්මුන්ගේ එකම ඉල්ලීම වනුයේ ජලය විදුලිය නිවාස හා රජය මගින් ලබා දෙන මූලික පහසුකම් පමණි. එකී අයිතිය ඉතා කඩිනමින් මේ ගම්වාසීන්ට ලබා දීමට වත්මන් රජයේ සෙළු මැති ඇමතිවරුන්ගේ ප්‍රබල වගකීමක් මෙන්ම යුතුකමක් බව අප එම ගම්වාසීන්ගේ නාමයෙන් කියා සිටින්නේ. ආර්ථික දුෂ්කරතා මෙන්ම දුප්පත්කමෙන් පෙළෙන ගම්මුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් ඔබට යම් වියලි සලාක පාර්සලයක් හෝ පාසල් තරුවන්ගේ අනාගතය වෙනුවෙන් යම් උපකාරයක් සහනයක් වීමට හැකිනම් ඒ නිවන් මඟ විවර කරවන පින්කමක් වනවාද නොනුමානය. මේ වීඩියෝවෙන් ඔබ යම් දැනුමක් ප්‍රයෝජනයක් ලබා ගත්තා නම් වීඩියෝත් ලයික් එකක් දාලා ඔබගේ අදහසත් පාතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ලංකාවේ අපි සමග රැඳී සිටි ඔබ සැමට සුබ දවසක්. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.